ඒක අනිවාර්යයෙන්ම පරිස්සම් කරන්. ඒක පරිස්සම් කරන්න යම් දේවල් තමන්ට දැනේවි. පස්සේ පස්සේ විශාල ශක්තියින් තමන් ගාව ළඟ නියම කරાવી. ඇත්තම කියනවා නම් ගිය පාර වැඩසටහනේදී මටම මාටම ශක්තියක් වෙන දෙයක් දේවල් ටිකක් වුණා මේ වෙලාවේ. ඒ කියන්නේ 20 පහු වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ යම් දේවල් වුණා මට ඔක්කොම විස්තර කියන්න බෑ. හැබැයි කියන්න තිබ්බනම් හොඳයි. එතකොට එනවා ධෛර්යයක් අපි තනියම ඉන්නකොට උනත් අපි පරිස්සම් කරන්න ඕනේ අපේ සිතුවිලි ක්‍රියාවල්. මොකද ඒවා දකින්න ඒවට අනුග්‍රහ කරන මේ ලෝකයේ මහ විශාල බලවේග තියෙනවා පින්වතුනි. ඒවට කරන්න බැරි දෙයක් නැහැ. තමන්ගේ අතට ගෙනලා දෙයි හැම දෙයක්ම. තමන්ට කිසි දෙයක් ඕනේ නැතිකොට. ওই රහසේ තනයි. ඕනේ නැති ස්වභාවය ඇති කරාම හිතේ තමන්ට ඕන දෙයක් ඇති කරන්න ශක්තියක් තමන් ගාව පිහිවෙනවා. ඒගොල්ල ඒ කියන්නේ ඒ කට්ටිය තමන්ට සේවය කරන්න ඉඳීවි. ඉතින් මේ මනුෂ්‍ය ලෝකයේ තමන්ට ගොඩාක් දේවල් වඩන්න පුළුවන් මේ කාලේ විශේෂයෙන්ම සසුන පිරිහෙලා වගේ යන වෙලාවකට අතහිත දුන්නොත් පින්වතුනි මේක තරම් පින්කමක් මේ ලෝකේ නෑ පින්වතුනි. ඒක දෙන්නේ චෛත්‍යයක් හදලවත් නෙමේ. ඒ ප්‍රතිපත්තිය ආයි පණ ගැන්නුවතින් ඒ සීලය පණ ගැන්නුවතින් සමාධිය පණ ගැන්නුවතින් තමන් ලොකු සේවයක් කරනවා පින්වතුනි. ඒකට ඉපදිලා ආවේ ඒක මගහරින්න දෙන්න එපා මේ මොහොතේ. තමන් අර ට්‍රැෆික් ජෑම් වෙලාවේදී පගාවත් දෙන්න නැතුව ගෙන එතන තමයි සසුන රකින්නේ. සෙල් ෆෝන් එක අතරින් මේවා කරාම තමයි එතන තමයි තමන් සසුන රකින්නේ. තමන් මේක පිරවන්න හේතු වෙච්ච කෙනෙක් වෙන්න එපා. තමන් මේ සසුන ආරක්ෂා කරපු කෙනෙක් හැටියට අපවත් වෙන්න මැල්ලෙන්න. මේ ලෝකේ රන් අකුරින් විශ්වයේ දිය වෙන්න පින්වතුනි. මේක ඔබ වහන්සේලා සියලු දෙනා මේ සසුන රකින්න කට්ටියක් වුණා කියන එක. ඒක අනිවාර්යයෙන්ම කරන්න ආපු කාලයක් මේ කාලේ. තමන්ට සම්පූර්ණම ශක්තියක් පිටිපස්සෙන් එවි. තමන්ගේවත් ගලවගෙන අනිත් අයවත් ගලවෙන්න වටපිටාවේ. ඒ ආදර්ශයක් වෙලා ශක්තියක් වෙලා බුදුබණ බුදුන්ගේ වදන් සූත්‍ර තමන් ජීවමාන විද්‍යමාන කරන කෙනෙක් වෙන්න. ඒක තමම කේන්ති ගස්සන ඇලෙන තැන්වලදී ඒ ධර්මය එතනට ගලපලා එතනට දාලා ඒක මගහැරෙන කර්ම නොකරන කෙනෙක් තත්ත්වයට තමන් චුට්ට චුට්ට එන්න ඕනේ. නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් වලට හරි මේ කිසි දෙයක් කළා වැඩක් නැහැ. එළියට යනකොට තමගේ ළඟ ඉන්න කෙනෙකුට තමන්ට කේන්ති යන්න හේතුව දකින්න ඕනේ. කොහෙද ඇලිලා ඉන්නේ? වැරද්ද හැම වෙලෙම තමන්ගේ වැරදි දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බලන එකම තමයි මේ මාර්ගයට දියුණු වෙන්න පඬිතේගේ ලක්ෂණයක්. පඬිතේගේ ලක්ෂණයක්. හැබැයි පින්වතුන් සෑහෙන අමාරුයි ටිකක් ඕන හිටගෙන ටිකක් ඉඳගන්න අමාරු ඉඳගෙන ඉන්න අයට. එහෙම අමාරුවක් තියෙනවා නම් මට මේ කරුණත් මතක් වෙනවා. දැන් ගෙවල් දොර වලට ගියාම ටීවී බල බල ටීවී ඇහෙන විදියට ඉන්නවනම් පින්වතුනි මොකක් මොන වගේ තලයක්ද එතන ඇරෙන්නේ? රාග දෝෂ මොහ තියෙන ভাইබ්‍රේෂන්ස්. දැන් ওই වගේ ඉඳලා අපි හොඳ තැන්වල ඉපදෙයිද? තමන්ට මේ අමාරුකම් වලින් වෙහෙස වෙච්ච වලින් තමන් මිදෙන්න බලන්න ඕනේ ධර්මයේ පාවිච්චි කරලා. හිතමත් කරලා නෙමෙයි. ඒ කරන්නේ ධර්මයේ දන්නේ නැති කට්ටිය. තමන් ගෙදර ගියාම පහනක් පත්තු කළා ඒ සිරියාවක් තියෙන පරිසරයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒක දේව ලෝකයකට යන බුදුගුණ හිතලා ජාතක කතාවල් හිතලා ඒවා මේ මොනවාද තමන් මෙදෙක්කල් කරපු ගුණ ගැන හිතලා එන සතුට ගන්න ඕනේ පාළුවට ඉඳලා. එහෙම කරොත් තමයි මේ ලෙඩෙන් සුවපත් වෙන්නේ. නැත්තම් වෙන්නේ එන්න එන්න තමන්ට දුර්වල වෙන පැත්තක් හදාගෙන යනවා. ඔය මොන දේ කරත් හරියන්නේ නැහැ. මොකද තමන්ගේ ඒ විදිහට ආසාවල අවශ්‍යන ජීවිතයක් ගත කරනකොට විශේෂයෙන්ම ටීවී එක න්ියුස් අහන පවා ඒ ඔක්කොම් පින්වතුනි අපේ ගාව එක එක අමනුෂ්‍යයන් ළඟ ඉන්නවා. න්ියුස් ආහ නිකන් ඔහේ මොනාද කියන්නේ ටීවී බල බල කියන්නේ අරමුණක් නැහැ, කරන්න ගමනක් නැහැ. අරමුණක් නැතිකොට මායාවේ අරමුණට තමන්ව ගන්නවා. ඒ කියන්නේ මායාවේ අරමුණ වලට ඒකයි තමන්ට වැඩපිළිවෙලක් තියෙනවනේ. උදේ ඉඳන් රෑ වෙනකල් මොනවද තියෙන ඒ වල අඳුර ගන්නවනේ, මුඛකින්ද මම සුද්ධ කරන්න ඕනේ කියලා හිතා ගන්න ඕනේ. ඔබ මොන මතක් වුණා? ඒ වගේ මේ මේ කරන දේවල් රසවත් කරන්න ඕනේ. ඒකෙන් තමයි බුදු ගුණ වලින් පොඩ්ඩක් ආයේ ශක්තියක් ගන්න ඕනේ. මේ විදියට මම දැන් ඔය කරේ ඔය කරන ක්‍රමයේ තමන්ගේ වැඩත් එක්ක කරන්න පුරුදු වෙන්න ඕනේ පින්වතුනි. රස්සාවල් කරන තැන්වලදී ඒක එහෙම චාමර චත්තේ
सही तो ही